ವೀಕ್ಷಣೆ ಮಾಡೋದು YouTube ಚಾನೆಲ್ ಗೆ ಅತ್ತಕ್ಕೆ ಏಕತುವಿನ ಹೋಗಲ್ಲಂತೆ ಅದಿಂದಲೇ ಅಲುತೆಮ බලන්න පුළුවන් ಪ್ರೋಗ್ರಾಮ್ එකක් තමයි Chat with Legends. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඕගොල්ලෝ ආස කරන Legendsලා ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ Chat with Legend ප්‍රෝග්‍රෑම් එකෙන් මුලින්ම ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නේ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයා සහ ඔහුගේ පවුලේ හැමදෙනාම තමයි. ඉතින් දැන් අපි හදන්නේ සනත් නන්දසිරි මහත්මයා පදිංචි වෙ ඉන්න ඔවුන්ගේ සුන්දර නිවහන වෙත යන්න තමයි. ඉතින් ඕගොල්ලෝ හැමෝම එකතු වෙන්න Chat with Legend program එකත් එක්ක ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් අපි යන් සනත් නන්දසිරි මහත්මයාගේ ගෙදර එතුමා සහ එතුමාගේ පවුලේ අය හොයාගෙන. Api ada levelnya dengan khususnya paulak hampir levelnya itu, itu ngomonglo dengan dan apa paling itu kopi itu dah awet. Ini mana kami kaya mesti sangat kehormatan jiwa. Jiwa itu yang Kristian tahu tak patang kata, itu ada apa jiwa itu mungkin galakan ya, mungkin apa galakan noena jati mana ini කලාකටයුතු ඇතැම් වෙලාවල් තියෙන මන්දගාමී ස්වභාවය දැන් නම් ඒ ස්වභාවය කොහොමත් නැහැ. කවුගේ කාගේ ස්වභාවයක් තිබුණා. දැන් නැතිනම් සබුදු වාගේ කලාකටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඔය දෙන්නගේ මොන ජීවිතය කියන්නේ කවුද ඉස්සර කියන්නේ? මම කියන්නේ ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මගේ ජීවිතය නම් හරිම අවිවේකයි. ප්‍රධාන වශයෙන් මොකද ගෙදරක ගෘහණියක් මවක් බිරිඳක් කියන්නේ තාමත්ම වගකීම් සහිත තනතුරු ටිකක්. ඉතින් මේ තනතුරු ටික ආරක්ෂා කර ගැනීම තමයි මගේ ජීවිතේ ලොකම පරමාර්ථය. ඒ ටික කරන්නේ මම හිතන්නේ මම හරිම වෙහෙසෙනවා. ඒ වෙහෙසින් තුල ප්‍රතිඵලයක් තියෙනවා. ඔයත් කියන්නේ මටත් ඒ භූමිකා අම්මා කියෝ භූමිකා ටිකෙන් එකක් අඩු වෙන මිත් ඔක්කොම තියෙනවා. ඒක ගෘහණියක් බිරිඳක් දියණියක් විදිහට ඉතින් ඒකම දැන් ගොඩක් වෙලාට තාත්තා අම්මවයි වෙහෙස කරවන්නේ නැති වෙන්න මම උත්සාහයක් දරනවා. ඉතින් එතකොට මට කරන්න තියෙන වැඩ කටයුතු ටික වැඩි වෙනවා. ඉතින් පන්ති කරනවා. දැන් තාත්තගේ පන්ති වල වැඩ කටයුතු වලට මම ගොඩක් නැඹුරු වෙලා ඉන්නවා. මගේ ඒවා තියෙනවා මහත්තයාට. යාළුවන්ගේ ඒවා. සෙට් එකක් ඉන්නවද කියලා පොඩි මම ඒක කියන්නද ඉදිරියට කියන්නම් කියලා. හරි ඇත්තම කාර්යබහුලයි. ඉතින් සමහරවිට හිතෙනවා ඉස්සර නම් අපිට මේ අපි යාළුවන්ගේ වලට ගියා ගමන් බිමන් ගියා වැඩ කරා. දැන් ඒව කරන්න බැරි කෝල් එකක්වත් සමහර කාටවත් දෙන්න බැරි තරමට අවේගී වෙලා කියලා හිතනවා. හරි ඉතින් මේ දැන් මම හරි ආසයිස දැනගන්න Dan අත්‍තරම මේ මගේ channel එක ගත්තොත් මම මේ ගොඩක් වෙලාවට මගේ channel එකත් එක්ක ඉන්න අයට දෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේට මේ යමක් ගත හැකි දෙයක්. ඉතින් දැන් මම දැකපු අපි මං පොඩි කාලේ ඉඳන්ම අපි දැකලා තියෙන්නේ ඔබතුමාගේ පවුල හරි සතුටින් හැමතැනම දකින තුන් දෙනාම ගොඩක් තැන්වල දකිනවා. ඉතින් අර රූපෙත් මන්නම් දකින විදියෙන් නම් වෙනස් වෙලා නැහැ. දැසහක් කටහක් වෙන්න එපා. එදා දැකපු විදියටම දෙපළම ඉන්නවා. මේ ඉඳාව හැමදාම ඔබතුමාගේ මේ තියෙන මේ කාර්මික කම මොකද හේතුව මේ මම සර් ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා. මේ මගේ ගුරුතුමා ප්‍රසන්න ලංකනාත් සරුත් මේ සරන්සගේ ගෝලයේ කියන මම ගොඩාක් දේවල් අහලා තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි දැන් මේ ආදර කතාව පටන් ගන්න කොහොමද කියන්නේ? ආදර කතාව කියන්නේ මේ කිසියම් දවසක දැනට වසව 4කට වඩා වැඩි මම ගන්න කිසියම් බෙසක් ගීතනාටකයක පටිගත කිරීමකට ගිය වෙලාවේ ස්මල් කාන්ති මම මොන ගැවුනේ දැක්කේ එදා ඒගොල්ලෝ ගීත ගන්න ඇවිල්ලා පොඩි ළමයි වගේ වැඩි වයස ගන්න නෙමෙයි කොට ගොන් යනකම තමයි කිව්වේ. එදා අපේ සම්බන්ධකම ගැටුණාක ආදර සම්බන්ධකමක් මේ දැන හඳුනා ගත්තා. ඊට පස්සේ අපි නිතරම හම්බෙන්න පටන් ගත්තා. ඒ වගේ විවිධ වැඩසටහනවලදී අපි හමු වුණා. ඒ කාලේ තමයි අපේ මේ සම්බන්ධකම තීව්‍ර වුණේ. ඒ තීව්‍ර වීම මම හිතනවා කිසියම් කාලයක සම්බන්ධතාවකට වුණා. ඒක මම නම් ඇහුවේ නෑ මකට ඒ ඇහුව දන්නේ නැතවගේ මට මතක නෑ. සම්මනේ අහන්නේ මේගොල්ලෝ උනේ මල්කාන්ති ආන්දැති මගේ සම්බන්ධ කැමති කියලා. ඉතින් ඒකෙන්ද අපි සම්බන්ධ කැමති වුණා කොහොමද අපේ ආද සම්බන්ධකම් පටන් ගත්තේ ඊට පස්සේ. හරි දැන් ඒතර දැන් ඒක දැන් ඒතර ප්‍රශ්නයක් ආවා. ඇත්තට හුවේ කවුද? ඇත්තටම කියනවා නම් මේක මුලම හරිය ඔයා ලිස්සලා ඇරිලා. ඒ නිසා මම කියන්න ඕනේ මුණ ගැහිම පමණයි අපි මුලින්ම පටිගත කිරීමේදී මුණ ගැහිම. මට ඇත්තටම කියනවා නම් මම ඒක ළමා මණ්ඩපයේ ඉතාමත්ම ජනප්‍රිය ගායිකාවක් මල්කාන්ති පීරිස් අමින් හිටියේ. ඒ නිසා තමයි ඔය කියන මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත නාටකයට විසක් ගීත නාටකයක් ඒක වේදිකා ගත කරපු එකක්. ඉතින් ඒකේ අධ්‍යක්ෂකතුමා තමයි රසීග්ගේ ගුණධර්ම ජයවීරන්. ඔහුගේ ආරාධනාවට මම ආවා. ඉතින් මම මෙතනට ආවේ මං ළමා මණ්ඩපයේ ගීත ගායපු තවත් නොයෙකුත් සංගීතඥයන්ගේ සහායක ගීත ගායපු ගායිකාවක් වෙලා හිටියේ. මේ වැඩසටහනට ඒ ගුණධර්ම ජයවීරන් හිටියමට සාමාන්‍යයෙන් ගේන හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මම තමයි මේ ගීත නාටකයේ මේන් සිංගර් හැටියට තෝරගෙන තිබුණේ. ඉතින් අපේ මහත්මයා තමයි මියුසික්. මට මෙතනට ගියාම හරි අමුතු පරිසරයක් දැනුනේ. මොකද සර්පිලාවක් තියලා එතන සර්පිනා වාදනය කර හිටිය මහා ශ්‍රේෂ්ඨ මිනිසෙක් වගේ කෙනෙක්. තවත් 4-5 දෙනෙක් හිටියා. ඉතින් මට ඉතින් කිව්වා වාඩි වෙන්න කියලා පැදුවේ. ඉතින් මම ජබක් ගාලා වාඩි වුණා. ඉතින් මට අර ඇත්තටම දැන් මේ වෙනකොට යෝන් වියනේ මං හිතේ අවුරුදු 18ක් විතර වගේ අපිට මේ ලස්සනට හඳින්න ඕනේ අරව කරන්න ඕනේ එහෙම නැහැ. හරිම මේ සංගීතයට ආදරේ හරි කෙල්ලෝ. ඉතින් මම ඉඳගත්ත ජබක් ගාලා එතන. නැත්තම් මට ගීත පුහුණු කරා. මම දැක්කා මෙතුමා කාර්තික රාසෙන් එතන ළඟ හිටි කෙනෙක් කතා කරනවා. පසුව ඇහුවම කිව්වා ගීතේ ගායනා කරයිද? කොහොම හරි එහෙම හැඟීමකුත් තිබුණා. නමුත් අර ගුණධර්ම ජයවීරන් දැනගත්තට මම ළමයි මොකද? එතකොට මෙතුමා ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා සති 2යි. ඉතින් ලංකාව ගැන මෙලි හැඟීමක් තිබුණේ නෑනේ. ඉතින් දැන් මම ඒ ගීත ටික පුහුණු කරා. ඒක කියන්න මොනේ මට මේක මහ පුදුම අත්දැකීමක්. මම මේ විදිහේ ගීත ජීවිතේ ආවම නැහැ. මට ඇත්තම සත්‍ය වශයෙන්ම කියනවා මම අහලම නැහැ. මම ඉතින් දීවි දැනි මහත්තයා, තිරිසිරි ප්‍රාණ මහත්තයා, ස්ටැන්ලි ප්‍රාණ මහත්තයා ඒ වගේ අයගේ ගීත තමයි මම ගායනා කරලා තිබුණේ. මට මේක හරි පුදුම මේ දෙයක් මට හැඟුණා. ඉන්දියානු රාගධාරී සංගීතෙත් ඇහෙනවා. තව නොයෙකුත් හාමනි වගේවත් ඒ ගීත ටික මට හරි අමුත්තක්. කොහොමයි මම ඒ ගීත ටික හොඳින්ම ගායනා කරා. ඒ ගායනා කිරීම පමණක් නෙමෙයි එදා ඉතින් මගේ තව හිතවත් අය කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ කියන්නේ ළමා මණ්ඩපේ මාත් එක්ක හිටියේ. ඉතින් මට මේක කියන්න ඕනේ. ඉතින් ඒ මේගොල්ලෝ ඔක්කොම මෙතන ඉඳගෙන ඉන්න වෙලාවේ මේ පටිගත කිරීම තව එකක් කියන්නේ මගේ අම්මා කොහේටම කැමතුන්නේ නැහැ මේ පටිගත කිරීමට මාව යවන්න. මොකද රාත්‍රී කාලේ තමයි පටිගත කිරීම තිබුණේ. ඒ කාලේ ඉතින් ගුවන් විදුලියට යන්නේ ඉන්නේ ළමා මණ්ඩපයෙන් දවල් කාලේනේ. මේ පටිගත කිරීම රාත්‍රියේ නිවසක නේ. නිවසක තමයි තිබුණේ. අපේ ගෙවල් වලට ආවද ඉතින් කොහොමද අම්මගේ අකමැති තිබුණා. පස්සේ ඉතින් ගියාට පස්සේ යාට හරි සතුටුයි. මේ මහා කුදුම නමක්වත් දන්නේ නැහැ. ඉතින් අපි ගීත ටික හොඳට ගායනා කරා. ඉතින් මම මංකයක් කියන්න ඕනේ කිව්වේ. ඉතින් මගේ අර හිතවතුන් මේ කතා කරන්නේ දැන් අර මේ අයියලාගේ ඇඳුම් වගේක් තියෙනවා බලන්න පොඩි වෙලා අපි මේවා ටික අයින් කරමු කියලා එක්කෙනෙක් ලාගනේ සෝමසිරි කියන මදිනවා. මම හොඳට බලන්නේ සෝමසිරි අම්මා. එයා මාත් එක්ක ලවම් මණ්ඩපේ හිටියේ. දැන් යා මේක මදිනවා මට පේන මං විතර මගේ මල්ලිලාගේ තාත්තගේ ඇඳුම් ඇඳලා පුරුදුයි. මම මේක දෙන්න මට කියන මම මේ ෂර්ට් එක අයින් කරා. ඇත්තටම මට හොඳට කරන්න පුළුවන්. දැන් මේ ෂර්ට් එකේ දවසේ අයන් කරා. අද ජීවිතේ පුරාම මේ අද වෙනතුරුත් අයන් කරනවා. මට ඒ සියලු දේ මම බාරව කැමති. මම මේ මුල ටික කිව්වේ එදා තමයි අපි හමු වීම සිදු වුණේ. කිසිම ආදර ප්‍රේම සම්බන්ධයක් කිසි දෙයක් නැහැ. මේ අහලා තියෙනවා කියලා හැරලා. පළවෙනි වතාවට හමු වීම නව ගමන් මගේ දන්නේ මේගොල්ලෝ මොනවද කරේ. හරි ලස්සනයි කතාව. මගේ අම්මා ආලා තියෙනවා මේ පොතා අර මේ අර සර්මගාලා එක ලීඩ් කරේ එයාගේ නම මොකද්ද කියලා මම මවනත් මෑතුවා මම නම් දන්නේ නැහැ මම එයාගේ නම නම් මේ විශාරද මට ඇහුණා ඉතින් කට්ටිය කතා මේ විශාරද තමයි මේක කරන්නේ මම කියලා ඉතින් මම ඒව ගෙදර ගියාම කවුද ඒ නම් විශාරද කියන වචනේ ලංකාවට හුරු නෑ. ඇත්ත වශයෙන්ම මේ කාලේ වෙනකොට 60 දශකයේ ඒ තරම් හුරු වෙලා අපිට තිබුණේ නෑ. ඉතින් මම ඇත්තටම කියනවා නම් මම හිතුවේ මේ නම මම යාගෙනම විශාරද කිව්වා. ඇත්තටම හරි සුන්දර කතාවක්. ඉතින් මේ දැන් අපි ඔයාලට දැන් අම්මයි තාත්තයි දැන් ආදරේ පටන් ගත්ත ඉතින් සුන්දරකම කිව්වා. දැන් ඔයානේ පොඩි කාලේ ඉඳන්ම දැන් ඔයා දැන් ගොඩක් අය කියනවානේ මේ දැන් පවුලට ළමයෙක් ආවට පස්සේ දෙන්නගේ සමහරලාට ආදර සම්බන්ධතාවයේ අඩුවක් වෙනවා. ඒ කියන්නේ ඕක දෙනවා දැන් දෙන්නේ ආදරය කරනකොට කියනවා කතාද බැන්දර පස්සේ ඒ දෙන්නගේ ආදරය පොඩ්ඩක් උන අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ කියන ළමයෙක් හම්බුනාට පස්සේ තවත් ඈත් වෙනවා කියන. ඔයා කොහොමද ඒක දැක්කේ? මම නම් එහෙමත් ඉඳලා නැහැ. ඒ කියන්නේ දැන් මට ලැබෙන ආදරේ මම පුංචි කාලේ මගේ කුඩාම කාලේ තාත්තලා ගොඩක් කාර්යබහුල අය. ඒ කියන්නේ එක රාත්‍රියට සංගීත ප්‍රසංග 5ට 6ට යනවා දැන් මේ දැන් කාලේ වගේ මේ හයිවේ හදලා එහෙම නැහැ. ඉතින් හවස පිටත් වුණාම ආයි පහුවෙන්ද පාන්දර එන්නේ. ඉතින් ඒ වගේ හරිම කාර්යවල. ඉතින් ආයි පහුවෙන්ද උදේම තාත්තා අනිවාර්යයෙන්ම රැකියාවට යන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට උකට කැනි විශ්වවිද්‍යාල අනුබද්ධ ඒ තාත්තා හෙඩ් විදියට හිටියා ලෙක්චරර් විදියට. ඉතින් අනිවාර්යයෙන් ඒ කටයුතු තාත්තා කවදාකවත් මගේ හැදී නැහැ. ඉතින් අම්මා ගෙදර වැඩ කටයුතු කරා. ඉතින් දැන් හරිම කාර්යබහුලයි. හැබැයි දැන් මට ලැබෙන ආදරය කවදාකවත් අඩු වෙලා මට දැනලා නැහැ. ඉස්කෝලේ එක්කන් ගිය තාත්තා මම ඉස්කෝලේ යන පටන් ගත්තම මගේ අවුරුදු 13ම. එකේ පන්ති ඉඳලා 13ට යනකම්ම උදේට තාත්තා එක්කන් යනවා. හවසට එක්කගෙනත් එනවා. එහෙමත් කරා. අනික මම කියනවා දැන් තාත්තගේ මට ලැබෙන අම්මා තාත්තගේ ආදරය අඩු වෙන්නේ නැහැ. ඒවම අපේ ගෙදර හිටිය අම්මගේ සහෝදර සහෝදරියෝ පොඩි සකුන්දලා පුංචි මනෝජ් මාමා කුමාර් මාමා ඒවගේ මම්මගේ අම්මයි තාත්තයි ඊට පස්සේ නිවාරු කාලවලට තාත්තගේ අක්කගේ පුතාලා දුවලා කියන්නේ අපේ ගෙදර තාත්තගේ ගෝලෝ සංගීත ඉගෙන ගන්නයි අපේ ගෙදර හැමතිස්සෙම සැලකින් පිළිලා. ඉතින් ආදරය අඩු වෙනවා නම් ඒ මිනිසුන්ට දැනෙන්නේ නැහැ. අපේ ගෙදර හැරිම විනෝද බර තැන විනෝද කියන්නේ හැමෝම හරිම සතුටෙන් විහිළු කරනවා. අම්මගේ අම්මට අතර මමී පප්පා කියන්නේ ඉතින් තාත්තා විහිළු තහළු කරනවා. මනෝ මාමා පොඩි ඉතින් ඒගොල්ලෝ විහිළු කරනවා. හරිම සුන්දර ස්ථානයක්. ඉතින් අර ආදරේ අඩු වෙනවා නම් ඒ ස්ථානය සුන්දර වෙන්නේ නැහනේ. ඒ මම හම්බුණා හරි එහෙම වුණා කියලා පොඩ්ඩක් අතනසුන්නේ නැහැ ඉතින්. ඔව් දැන් ඉතින් මේ අපි දැන් මේ පවුලේ තුන් දෙනාගෙන්ම අපි අහුව දැන් මෙච්චර කාලයක් සතුටින් ඉන්න ඉතින් කොහොමද මේ කියන්නේ දැන් හමු වීම ගැන කතා කරා ඊට පස්සේ ආදරේ අඩු වෙනවද නැද්ද කියලා අපි ඒ දෙන්නෙන් අහන්න නැතුව සාක්ෂිකාරයකින් හැවුවා ඒකට දුවලේ දැන් ඔය සේවම් බලන් ඉන්න. ඉතින් මේ දැන් මම කැමතිව දැනගන්න දැන් ඇත්තටම මේ දැන් අපේ අලුත් පරම්පරාවකට දැන් සමහර ඒ දවස්වල සමාජ මාධ්‍යනේ මේ සමාජ මාධ්‍යම නැති හින්දා දැන් නැහැ. නමුත් දැන් අපිට ඇත්තටම ස්පනා අපිට පේනනේ සමාජයේ දික්කසාද වෙන දේවල් වැඩි. ඉතින් කලා ශාස්ත්‍රය හෝ වේවා සහ මේ අලුතෙන් එන තරුණ ධර්මයේ දික්කසාද වෙන එක නිකන් හරි සෙල්ලමක් කියලා ගන්න. ඉතින් දැන් මම කැමති සර්ගෙන් දැනගන්න දැන් මේ පවුල දැන් අවුරුදු 12 ගන්න ඉන්නවා කියන එක විතර 40කට වැඩි ඉතන මෙතන සර්ටයි මිස්ටයි දෙන්නම අත්දැකීම් බහුලයි මේ පවුල් ජීවිත ගැන. ඉතින් අද කාලේ ඇයි එහෙම වෙන්නේ? සහ එහෙම නොවෙන්න ඔබ දෙපළ මොන වගේ දේවල් දෙගෙන ඔබ දෙපළ අතර උනේ සමාජ දේවල් වල අනිවාර්ය රණ්ඩු සරුවල් වෙනවා. ඒවා විසඳගත්තේ කොහොමද? මොනවාද කියන දේ? ඒ කාලේ සමාජයේ විපරීත නැහැ. දැන් විපරීත වෙලා තියෙනවා. මේ ටෙලිවිෂන් එක දිහා බලුවාම ප්‍රෝපානේ බලවන නානවිද සටන් වලින් පෙන්නන්නේ පවුල් සමාජයට විපරීත වෙනවා. ඉතින් ඒවා තරුණ පරපුරේ ඈත් සමාජ ජීවිතේ සූළු කර ගන්නවා. මේක මෙහෙම වුණොත් හොඳයි. මේක දික්කසාද වුණොත් හොඳයි. මේක මිනිහට බැන්න උතරේ ගෑයට බැන්න උතරයි. මේක දැන් ස්ටයිල් එකක්. දැන් මම අද දවල්ේ අපේ දුවත් එක මම මලකට කතා කරේ මේ කපල් එකට මොකද වුනේ? මේගොල්ලෝ කොහොමද? මේගොල්ලෝ කිව්වා දැන්ගොල්ලෝ දික්කසාද වෙලා නැහැ. ඒගොල්ලෝ එකට නෑනේ කිව්වද? ඔව් කිව්වා. මොකද අපි දැන් හිතන්නේ නැති පවුල් සංස්ථාවල ඔය බිඳ වැටීම හරියට තියෙනවා. මේ සමාජයේ තියෙනවා මේ එහෙම නෝන ස්ටයිල් එකක් නෙමෙයි. ඒක ස්ටයිල් එකක්. ස්ටයිල් කියන්නේ දෙකකට වෙන ස්ටයිල් එක. ධර්මවල තමනෝ වශයෙන් දෙකකට දෙනවා. ඒවා දැන් හුඟක් බහුල සමාජයේ මේ වර්තමාන මේ රූපහානි කතා වල තමයි ඒක මට පේන්නේ. ඒ වගේම තමයි සමාජයේ අපි නොදන්නා පවුලවත් මේ විකසක වෙලා තියෙනවා හොයාගෙන යනකොට තියෙනවා. ඉතින් ඒක මේ සමාජයේ තියෙන ජනමාධ්‍ය වල තියෙන දැක්කල මම හිතුවා නැත්තම් ඉස්තර මොන සංස්කෘතිය අපි නැත්තේ නෑ. අපේ තියෙන වයක සංස්කෘතිය තියෙනවා තාම. නමුත් ඒවා උඩියට කරනවා මේ සමාජයේ තියෙන ජනමාධ්‍ය තමයි කරවකට යනවා. හරි. ඉතින් එහෙම කියද්දී දැන් මට කැමති මේ පවුලේ පොඩි පෞද්ගලික දෙයක් අහන්න ගෙදර වැඩිපුර කාර්යව ඉක්මනට දාහයි. මට තරහනවා. ඒකද හදයන්ද අපි මොනවද තරහ. දවසට පහයක් අපි හිටියොත් හයක්ම අපි දෙක කතා කරන්නේ නැහැ. පැය කතා කරන්නේ. ඒ වගේ හයක්ම තරහ වෙනවා. පැය කතා කරන්නේ. දැන් මේ ඇත්තටම කියනවා මේ මහත්මයා දැන් කවුරුත් කියන හරි විහිළුකාරය කියලා. ඉතින් මම ඒ ඔක්කොම විවසාව දානවා. දැන් සමහර විට දැන් ඔයා වගේ නම් කමක් නෑ වල තේරෙනවා. දැන් අමුතු ඉන්නෝනේ සමහර අය අපේ බෞද්ධ ජීවිතය ගැන දන්නේ නැති. ඒ අය මේවත් ගම ඇත්තට විශ්වාස කරන්නත් පුළුවන්. දැන් මේ මාධ්‍යයෙන් ප්‍රචාරය වලට තවත් හිතන්න පුළුවන්. නමුත් මම හිතන්නේ හරියට අපිව ස්ටඩි කරලා ඉන්නවනම් අපේ පෞද්ගල ජීවිතය ගැන ඒ සියලු දේවල් ගැන දන්නවා කොහොමද කියලා අපි ජීවිත ගෙනියන්න. ඇත්තට මම මේ කියන්නේ නැහැ මේ අපි හරිම සරතෝබද්දයි කිසිම කලබ ගෑනියක් නැහැ ආරවුලක් නැහැ. එහෙම නෙමෙයි. ඒක අපේ ජීවිතේ පුරාම තියෙනවා. ඒකට කියන්නේ පුතා අන්ඩර්ස්ටෑන්ඩින් කියලා. ඉගෙන හරි තේරුම් ගැනීම. නෑ ඒක නම් මම දැන් මෙහෙම දැන්. ඒ කියන්නේ ගෙදර වැඩිපුර තරහ යන කියන්නේ සරගෙන. එහෙමත් නෑ. අම්මට කියන්නේ මම කියන්නේ වැඩිම කියන්නේ කේන්ද්‍රිකව තමයි. හරි. දැන් සර් එකපාරටම කිව්වනේ මේ වැඩිපුර තරහ යන සරට කියන හරි. දැන් අපි මේ ඉගෙන හරි ගමති මේ දැන් එතකොට පවුලේ එක්කෙනෙක්ට තරහ ගියාට පස්සේ අනිත් එක්කෙනත් එහෙම තරහ ගියොත් එහෙම එතන ගැටුවක්. ඒතර මේ තරහ ගිය වෙලාවට කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? දැන් මොකද හේතුව ගෙදර දුවේ දුක් ඉන්නවා එතකොට ඕ දැන් කියන්නේ වසර 40කට එහා කාලයක් අපි මේ එක වහලයක්කට මේ විදිහට ආදරයෙන් අපි ඉන්නවා කියලා සමාජයක් දන්නවා අපේ හදවත් තුලක් දන්නවා අපි කොයිතරම් ලෙන්ගතුව ජීවත් වෙනවද කියලා. ඉතින් ස්වාමි පුරුෂයා වශයෙන් ඔහු මාගේ ජීවිතේ බාරගත් දවසේ ඇත්තටම කියනවා නම් අපි දෙපැත්ත මම කතෝලික ආගමේ මගේ මහත්මයා බෞද්ධ. ඉතින් අපි දෙපැත්තම විදියට විවාහ වුණ දෙන්නේ පල්ලියේ විවාහ වෙලා පූර්ව සෙරමනි එකක් කරලා ඒ දෙපැත්තම හරියන්න කරපුවා. ඉතින් ඒ වෙලේ අපි පොරොන්දු වුණානේ. දැන් මගේ ආගම හැටියට ඔහු මාව බාරගත්තාම මාව රැක බලා ගන්නවා. මම ඕව රැක බලන්නේ. ඒක මගේ හැදවතේ හැම වෙලෙම තියෙනවා. ඉතින් මේ අවසර 40 ගානකදීත් මම හැම වෙලෙම හුඟක් ප්‍රශ්න වෙලාවදී ඉවසීම. මම හිතන්නේ පිළිමයකට වඩා ගැහණී ඉවසන්න ඕනේ. පෞල් ජීවිතේ සාර්ථක වෙන්න නම් ඉවසීම ප්‍රධානයි. ඉතින් මම හිතන්නේ මගේ ඉවසීම කියන එක හුඟක් දුරට මගේ ගාව තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට හිත සැලෙන වෙලාවල් තියෙනවා. ඒකට මම හුඟක් උත්සාහ කරනවා නිහඬ වෙලා ඉන්න. ඒතකොට නිහඬ වෙලා ඉන්නත් අනිත් පැත්තෙන් ඇයි නිහඬ කියලා අහන වෙලාවල් තියෙනවා. ඒක තමයි ඒක හැටි. ඒත් මම නිහඬ වෙලා හරි ඉතින් පොඩ්ඩක් ඒ වෙලාවට අවශ්‍ය නැහැ කියලා හරි ඊට පස්සේ ඒක සම්පූර්ණ මං හිතන්නේ මම පාලනය කිරීම තමයි මගේ ජීවිතේ. නෑ ඇත්තටම දැන් සමමට කියන්නේ දැන් මම අත්විඳලා තියෙන දේවල් මගේ දැන් අපි ඉන්න ඊළඟ පරපුරේ ඊළඟ ජෙනරේෂන් එකේ කියන්නේ දැන් ඔය ටෙන්ෂන් එක වගේ වෙන විකසාදීම් හරි සෙපරේෂන්ස් හරි ගොඩක් වැඩි අපේ ජෙනරේෂන් එකේ. ඉතින් ඒකට ඒක මම කියන්නේ මගේ යාළුවන්ගෙන් මං අත්විඳලා දැන් අම්මලගේ පරපුරේ ඉන්න අයගෙත් එහෙම දේවල් අපි මං අහලා දැකලා තියෙනවා. සමහරවිට එහෙම වෙන්න යනකොට අම්මලා ගාවට ඇවිල්ලා කතා බහ කරලා එකතු වෙච්ච වෙලාවලුත් මං අත්විඳලා තියෙනවා. ඉතින් දැන් සමාජයට එහෙම එකතු කරන්න කට්ටිය නැහැ. ඇත්තටම වෙන් වෙන්න යනකොට යාළුවෙක්ට ගිහිල්ලා ගෑනු ළමයා කිව්වොත් මේ මහත්තයා මෙහෙමයි අනේ මට මෙහෙම දේවල් වුණා. ඕක ඉතින් අතහැරලා දාන්නනේ. ඔයා තව හොයන්න නැත්නම් අපි ගිහිල්ලා හොයමු අපි බලමු. කියන්නේ අවශ්‍යනේ දේවල් තියෙන්නේ. දැන් මං දැකලා තියෙනවා අම්මලා ගාවට එහෙම වෙන ප්‍රශ්න කියපු අයට නෑ නෑ මෙහෙම කියලා හිත සමනය කරලා කොමර එකතුලා. ඉතින් ඒ එකතු වෙච්ච වෙලාවවල ආයි මරණකම්ම දවදවරෝ හදලා එහෙම හොඳට නෑ. නමුත් දැන් ඒ දෙන අවවාද දෙන. මොකද දැන් අපේ ජෙනරේෂන සමහර අය ඉන්න මේ දෙමෝපිය වැඩි හිටියෝ කියන දේ අහන්නේ. ඔගොල්ලෝ දන්නේ නෑ මේ අපි දැන් වෙනස් ලෝකෙක ඉන්නේ. ඒක නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ දෙමෝපියෝ ඇත්තටම අද්දකීම් එක්ක අයනායන වයසත් එක්ක ඉතින් ඒව පොඩ්ඩක් අමුකම් දීලා આવොත් ඒක හොඳයි එකක්. ඊළඟ මේ ඉවසීම එකත් ටොලරන්ස් ටිකක් අඩු වෙනවා වයසත් එක්ක. ඒ ඉවසලා දැන් බෑ අප්පා කියන දැනකටත් එනවා. ඉතින් ඒ බෑ එකේදීත් ඉවසන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි මේ ඇත්තටම මම මගේ YouTube channel එකේ මේ වගේ program එකක් කරන්නේ අලුතෙන් ආත්ම සම්බන්ධතාව පටන් ගත්තා අලුතෙන් විවාහ වුණේ හැමෝටම මම හිතන්නේ මේ අත්දැකීම් ෂෙයා වෙන එක ඇත්තට මම හිතන්නේ ඔයගොල්ලන්ගේ සමහරලාට හිතේ දැන් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම් ඒ වලට අර අක්ක කිව්වනේ මේ දැන් මේ මොකක්ද දෙයක් කිව්වට පස්සේ ඒක කඩන්න බලාගෙන දැන් කට්ටිය ඔන්න මේ වීඩියෝ එක බලන්න බලමු ගම ඔයගොල්ලන්ගේ හිතේ ප්‍රශ්න තියෙනවා නම් මේ ටික අමතක කරලා ආයෙ සුපුරුදු විදියට යන්න පුළුවන්. මොකද හේතුව අපේ මේ කිව්වා වගේ ඉවසීම තමයි තියෙන්නේ. ඒකත් බැරිම තැනට වෙලා ඉන්නවා. ආයවසන් මරුණත් ඉවසන ඒක තමයි මම හිතන්නේ මේ තියෙන සුන්දරම දේ. හරි දැන් අපි ගොඩක් දේවල් කතා කරානේ. අපි අවසාන තෙමු මේ. ඉතින් මම කැමති දැනගන්න දැන් මේ පෞලේ සුන්දර දේවල් ගොඩාක් ඇතිනේ. මොකද හේතුව මම අහලා තියෙන විදිහට මගේ ගුරුවරයා කියපු දේවල් එක්කත් සමස්ත හරි විහිළුවෙන් හරි ෂෝක් එකට ඉන්න කෙනෙක්දී මම සර්ගෙන් වුණේ අහන්න කැමති හොඳ අමතක නොවෙනවා මේ හොඳ විනෝදජනක සිදුවීමක් තියෙනවා අපිට කියන්නේ. මම දැන් මගේ ජීවිතේ මම කාලයක් විල්දාලෙන් හිටියා තමයි. ජීවිතේ පුරාම මම හැමෙන්ද බලාපොරොත්තු වුණා. දෙපාර්තමානයේ මට විල්දාලෙන් ඉඳ තරම් මානසික තත්ත්වයක් නැහැ. මන්ද මොකද හේතුව කියලා මම දන්නේ නැහැ. මම කන්වර්ට් වෙලා තියෙනවා අනිත් පැත්ත විල්දාව ටිකක් අඩුයි මගේ දැන්. ඉතින් කෙසේ වෙතත් එතෙන් දෙන්න උත්සාහ කරනවා. ඉතින් මගේ ජීවිතයේ අසුවේ තියෙන මගේ තාත්තත් හරි බෙල්ල උත්සාහ කරපු කෙනෙක්. මාත් එහෙම තමයි ඉතියේ. දැන් දෙයක් අදලා දිනවන ඒකත් මම දන්නේ කෙසේ වෙතත් මගේ ජීවිතේ ගොඩනගා ගන්න මම විනෝදකාම ජීවිතයක් ගත ගන්න සම්මත කැමතියි. හැබැයි මේ විනෝදකාමී ජීවිතයේ කෙසේ වෙතත් ඔබතුමා හරි සංවේදී පුද්ගලයෙක් කියලා මේ මට දැනුණා. ඉස්සෙල්ලට පොඩි කතාවක් කිව්වා ළමයි වගේ කර ටෙනිස් බෝල දෙනවා පොඩ්ඩක්. ඒක අපි දැන් මම විතරනේ කතාව අපි නිකන් මේක වීඩියෝ එක බලන් ඉන්න කට්ටියට පොඩ්ඩේ කතාවක් කියමු. මොකද හේතුව හරි සංවේදී කතාවක් ඒක. ඔය ගාල්ල පැත්තේ නාකේ දෙන්නේ මම හිතන්නේ. අපි විද්‍යාලයේ සින්දු ගෑනට ගියා මම මල් කාටේ මොළසව සින්දු කියලා දෙවෙනිසක පටන් ගන්නකම් අපි ඉස්කෝලේ ඉරිවරු කාලය. දෙස් බංකෝ කොමයින් කරලා ගොඩ ගහලා දෙනවා. අපි ඒක නිදාස්තනක් සෙනගත් නැහැ පේන්නේ. අපි වාඩිලා එනකොට පොඩි දරුවෝ දෙන්නේ කවුරු 6 7 වගේ දරුවෝ දෙන්නේ टेनिस बॉल बॉल गए थे ये बॉल गया और देश आते हाई जादुआ आना था पटाखा था मगर बॉल भागा ने बै बोला था मांगो में हिंदे उठा तब और हाथ हाथ का दायर जरूर थी मगर मैं लांगा हाथ पास काटे बॉल दिए तीन के बड़ा बोल के वाला बॉल तीन हो गया मगर ये बॉल तीन में खेल तो मैं संगा मगर बॉल पैकेट अरंगे टेनिस बॉल अरंगा अरंगा मैं तुमने के तुमने के उतना बॉल तुना तुम अम्मी एक मांगता है ये मकान पहाड़ उना उना हिना गया आई जाते बोल बोल थोड़ा खाम जाती नो आप मांगे जीवित दान नो और बोला मैं जीवित मैं आप गांगुला तेज मतलब मैं हितिया तिवेरिया हितिया आप ताते उनका कोड़ा बोल रहे हो yo කියන වෙලාවනේ මේ කෙසේවත් ඒ ගැටෙන්නේ මත් තියෙනවා තමයි තාමත් තියෙනවා අපි ගෙදෙට නෑට දාගන්නේ තෙවිය තමයි අනිවාර්යයෙන් ඉතින් මම හිතන්නේ මේ අපිට දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ විදිහම සැලකිලි අපිට කන්න බොන්නද එක කැවුම් ගිරියක් අදි නෑ නෑ තව කන්න කියලා කියපු විදිහ තිබුණා ඉතින් මේ මම දැන් ওই දෙන්නගෙනුත් අහන්න කැමතියි අවසාන වශයෙන් අම්මගේ දුව කියලා නේද රන්දි නෑ රන්දි නෑ කවුරක්වත් නැහැ එහෙමයි දැන් ඉස්සර නම් කියන්නේ මම පොඩි කාලෙදී බත් කන්නේ නැහැ. ඒ වගේ පොඩි කාලේ ඒතර බාවත් වටේ රෝගෙන යනවා. ඉතින් පාරක් ගහනවා. ඉතින් තාත්තා දැල්ලා ගඳාගෙන ඉඳලා තාත්තට කියනවා. ඒ වගේ ඒවා තිබුණා. මටත් දැන් මේ දවස්වල අත්දැකීම් තියෙනවා. ඔව් ඊට පස්සේ වැඩි කියන්නේ මම වැඩි හිටියටත් එනකොට අම්මත් එක්ක හැමදේම කතා කරන මට තව ඕන දෙයක් කියන්න පුළුවන් යාළුවෝ මම කියන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ කියලා ඒ වගේ. ඉතින් නමුත් දැන් යාළුවෝ දෙන්නෙක් වගේ කියලා හැමදේම වලහා කියන්නත් බෑ. ඒ පොඩි ගෞරවයේ ගරුත්වෙත් තියෙනවා. හැබැයි දැන් වෙනකොට ඒ කියන්නේ මම දැන් ගොඩක් වයසින් නුකර යනකොට මට අම්මයි තාත්තයි දෙන්නත් එක්කම සමාජයේ ඕන දෙයකට හරිම විවෘතව කතා කරන්න පුළුවන් මානසිකත්වයක් සහ තත්ත්වයක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩි පොඩි දැන් ගෙදරදී මොන හරි දේවල් වෙනස් කරගන්න දැන් තාත්තට පොඩ්ඩක් හරි කේන්තියයි වගේ හිතන දේවල් අම්මා ගැතින් කරනවා නම් එතකොට ඉතින් රණ්ඩු වෙනවා නෙමෙයි ඉතින් මම ඇත්තම රියැක්ෂන් සැර වෙනවා ඊට පස්සේ ඒ සැර වෙලා ගියාට පස්සේ ඉතින් දැන් තමයි මේ සමාජයට මේ ෆස්ට් ටයිම් කියන්නේ මේ ඒක අත්විඳලා තියෙන අපේ මහත්තයා උඩට ගියාට පස්සේ මට ඇලෙනවා හිතා ගන්න ගියාම ඉතින් මං අද දවල්ේ මං කෑ ගැහුවා නේද එහෙම කියලා අම්මා දන්නේ නැහැ දැන් හරි ඉතින් අපි අවසාන වශයෙන් මෙන්නේ දැන් මේ පවුලේ අම්මා ගාන. ඉතින් දැන් ඔබතුමිය මෙතෙක් කල වෙන කවුරුදු 40කට වැඩි කාලයක් විවාහ ජීවිතේ ඉඳලා ඊට පස්සේ හොඳ දුවෙක් හදලා මේ රටට ඉතින් අවසාන වශයෙන් ඔබතුමියට මොකද්ද කියන්න තියෙන්නේ? මේ අපේ මේක බලන් ඉන්න අයට දැන් මොකද හේතුව අම්මා කෙනෙක්ගේ වගකීම කියන්නේ හරි අමුතු වගකීමක්. මොකද හේතුව දැන් මමත් දැකලා තියෙනවා හැම තාඩම පීඩනයක් මෙන්නේ අම්මට. ගෙදර වැඩි හරියක් දේවල් කරන්නේ අම්මට. හැබැයි අඩුපාඩුකම් කියන්නේ බැනුම් අහන්නේ තේරෙනවා අම්මනේ. ඉතින් මේ දේවල් තේරෙන ඉවසගෙන මෙච්චර දුරට මේ පවුල් සංස්ථාව අරන් ආපු මවක් විදියට මේක බලන් ඉන්න අපේ තරුණ අයට මොනවද කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම මම මුලම කිව්වා වගේ ඉවසීම තමයි. ඉතින් මට මේ කියන්න මොන දෙයක් තියෙනවා? දැන් අපේ ජීවිතේ මේ තාක් දුරට එනකොට මට දියණිය ලැබිලා දියණිය දැන් ඉස්මහත් වෙලා දියණිය අපිට අවවාද දෙන තලයට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට ලොකු සතුටක්. මොකද ඈට ගොඩක් ඔය පාසලේ වුණත් හොඳටම කාගෙත් ප්‍රසාදයට ලක්වුණු චරිතයක් මගේ දියණිය මියුසික් බාලිකා විද්‍යාලය ඉගෙන ගත්තේ. ඉතින් හොඳටම ඉගෙන ගත්තා. ඉතින් මට දැන් ඈ මොන හරි දෙයක් කිව්වම පිළිගන්න හිතට එනවා. දැන් මම මාව පාලනය කරනවට මම කොහෙත්ම කැමති නෑ. කවුරු පාලනය කරවත් කැමති නෑ. මම හොඳින් ඉන්න තමයි හැම වෙලෙම කල්පනා කරන්නේ. ඉතින් මට මගේ ජීවිතේ මට හොඳ ස්වාමියෙක් ලැබිලා තියෙනවා. මට හොඳ දියණියක් ලැබුණා කියන හැමතිස්සෙම සතුට තියෙනවා. නමුත් අර පොඩි පොඩි දේවල් හිතවලට එන වෙලාවට මට තියෙන ලොකුම සතුටක්. මම මල් බවනවා. මම සත්තු ඇති කරනවා. මං මගේ ජීවිතේ නිකන් ඉන්නේ. ඒ දේවල් වලට මං කාලය යට කරනවා. මට මල ගහක පිපෙනකොට ඒකටත් මං හරි උදේ පාන්දර බලන් ආසයි. මම චූටි දෙයක් අහනවා. ඔව්. ගෙදර පොසු කීයක් ඉන්නවද? දැන් මේ වෙනකොට 11 දෙනෙක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ කෑන් බීම සකස් කරනවා, ඒගොල්ලන්ට කන්න දෙනවා, ඒගොල්ලන් වෙනම පිගන් දෙනවා. ඉතින් බල්ලෙකුත් ඉන්නවා. ඒගොල්ලන්ට තිරසන්න කියලා හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම අපේ පවුලේ සමාජිකයෝ වගේ. මම එකක් කියන්න බලන් ඉන්න හැටි දැන් මේ වීඩියෝ එක කරන්න කවුරු ඒගොල්ලන්ට කන්න බොන්න තේරෙම දීලා තමයි ඒගොල්ලෝ එතන වාඩි වෙන්නේ. ඔව්. ඒ ඉතින් අන්නේ ඒ වගේ දේ. ඒක ඔක්කොම පවුලට පවුල් ජීවිතය සාර්ථක වෙන්න ඕවා. TV mah ikan, nikam Paul lagi ya tuh jalanin deh lah, ujian apa, pihen apa, karena daruan sekolah ikan apa gitu tergeno hendak, mama juga aku misalnya suruh karena, mata mama etter mungkin orang magi nih wajar mama, mata wada very mahal ya, itu sama rawasta wajib beranusrasna, awal dari itu, mungkin itu magi dewa pilihan ini mama jiwa telatina, amma kini juga besar itu kamu tamai. ඒ විදිහට ජීවත් වීම. මොකද මම හිතනවා මගේ හිතට එකඟව මම අදහන ආගමනෝ මම හැම්බෙලීම හිතනවා මගේ පෞද්ගල ජීවිතේ වගේම තවත් කෙනෙකුගේ ජීවිතයත් ලස්සන වෙලා තියෙනවා නම් මට ඒක දකින්න ආසයි. ඉතින් අන්නේ ඒකට මම මේ අනිත් දේවල් කිව්වේ සතුටු මාන මානසික සුවයක් වෙනවා. ඒක මානසික සුවය. මොන ගැටණයක් ආවද අර වගේ දැක්කම ඒව අමතක කරනවා. ඒක. ඉතින් මම හිතනවා දැක්කොත් හරි සතුටක් දැන් මට ඔබතුමා ඇවිල්ලා මේ විදිහට කතා බහ කරන්න ලැබීම සතුටක්. ඉතින් මම හිතනවා අපේ ජීවිතය ගැන හිතලා තවත් කෙනෙක් ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ. අඩුපාඩු තියෙන වෙද්දී හදා ගන්න ඕනේ කියලා හිතනවා නම් එහෙනම් ඉතින් මේ අපේ YouTube channel එකත් එක්ක මේ වීඩියෝ එක බලපු හැමෝටම ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මෙච්චර දුර මේක බලපු එක ගැන. ඉතින් ඒ වගේම මෙතනින් ගන්න තියෙන හොඳ දේවල් ටික ඔයගොල්ලන්ගේ ජීවිතේ රැකගන්න, පෞල් සංස්ථාවක් කරගන්න, ඉවසීම ප්‍රගුණ කරන්න, ඉවසලා බැරිම තැන තියෙනවා නම් Taman ජීවිතේ කැමති දේවල් ගහක් හදන්න, සතෙක් ඇති කරන්න. එතකොට මේ දේව ඒක දැක්කට පස්සේ අර ඉවසන්න බැරි තැන ඉවස ගන්න පුළුවන් පොඩි දෙයක් දැක්කම. ඉතින් ආද එහෙනම් බොහොම පිං ඕගොල්ලන්ට මගේ YouTube channel එකත් එක්ක එකතු වුණාට. ඒ වගේම ඔබලාගේ අත්දැකීම්, වටිනා කියන අත්දැකීම්, උපදෙස් අපේ YouTube channel එක බලන් ඉන්න හැමෝටම දුන්නත්. එහෙනම් අපි ලස්සන ගීතයකින් සමුද. Mama,